ආචාර්ය සුමරත්න දිසානායක සිනමා සිත්තම රේණුකා බාලසූරිය නිෂ්පාදනය. මම හිතන්නේ සෝමරත්න තරං මේ හැංගීම් සිනමාවට ගේන්න මෑත කාලේ අධ්‍යක්ෂවරයෙක් පහළ වුණේ නැහැ. මම හිතනවා මේ චිත්‍රපටය අපේ රටේ සියලුම දෙනා බැලිය යුතු චිත්‍රපටයක්. දෙමව්පියන් දරුවන් සෑම කෙනෙක්ම නරඹන්න ඕන චිත්‍රපටයක් හැටියට ඇගයීමට ලක් කරන්න කැමති. දරුවන්ට හොඳ ආදර්ශමත් හොඳ ආකල්ප වර්ධනය කරන අවස්ථාවක් මේ තුලින් පහදලා දුන්නා. මේ චිත්‍රපටය අනිවාර්යෙන් සියලු දෙනා බැලිය යුතු චිත්‍රපටයක්. සෝම හැමදාම දරුවන්ගේ ලෝකේ හැඩ කළ මිනිස්සෙක්. පැය දෙකකට ආසන්න කාලයක් එක හුස්මකට බලන් ඉන්න පුළුවන් දෙයක්. මම හිතනවා ලාංකීය ප්‍රේක්ෂකයන් සියලු දෙනාට අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්. ඉතාමත් සංවේදී විදිහට මේ චිත්‍රපටයේ කතාව ගොතලා තියෙනවා. පවුලේ හැම දෙනාටම එකට වාඩි වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක්. හදවතට කතා කරන සංවේදී චිත්‍රපටයක්. සාල පුළුල් මහමුද වගේ ලොකු පණිවිඩයක් මේ නිර්මාණය තුලින් දෙන්නේ. ශ්‍රී ලාංකිකෙන් හිට අපි හැමදෙනාම දකින්න ඕන නිර්මාණයක්. අති විශිෂ්ට රංගනයක් හැටියට මා දකිනවා. ඒක හරිම සංවේදී චිත්‍රපටයක්. කඳුළු පෙරාගෙන බැලුවා. මේ සිනමා කෘතිය අති විශිෂ්ටයි. මේ චිත්‍රපටයක් ඔබන ලේසිය දක ගන්න හම්බෙන්නේ නැහැ. ජාත්‍යන්තර චිත්‍රපට ඇරෙන්න. සෝමයාගේ චිත්‍රපට ගොඩක් අතරේ මේ චිත්‍රපටයේ මම ගොඩක් ඉහලින් තියනවා. මෑත කාලේ මම ඇත්තටම බලපු ලස්සනම චිත්‍රපටය සුනාමි කිව්වා. එනිවර. අපේ රටේ හදම චිත්‍රපටයක් කියලා ලෝකෙටම පෙන්වන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක් කියලා මම හිතනවා. මනුෂ්‍යත්වයේ ගයාදෙන චිත්‍රපටයක්. සුනාමි දෙවෙනි රැල්ල එනවා. අප්‍රේල් 6 වෙනි දා සිට දිවයින පුරා සුනාමි. තෝරාගත් සිනමා ශාලා කීපයක. තෝරාගත් දර්ශන වේලාවන් කීපයක්. කොයි සිනමා ශාලාවේද කොයි දවසේද කොයි වෙලාවේද ඔබ සුනාමියට හවු වෙන්නේ? සීමිත දින ගණනයි මං කරන්න වෙයි.